නමක් කියනකොට උගලන්ට ඒ නමට අදාළ පුද්ගලයෙක් ඉනෝ නේද හිතට? මම කියන සමන් කියලා. සමන්. සමන් කිව්වම සමන්ල ඉන්නවද නැද්ද උගලන්ට හිතේ? ඉන්නවද සමන් කියලා? ඔයනව නේද හිත සමන් කියන්නේ? දැන් ඉන්නව දාගත්තද? ආවද සමන් කියලා හිතට? උඩට ආවද කියන්නේ මොකද? අතීත පරණ මේ රෙකෝඩින් එක එනවද ඉස්සරහට? රෙකෝඩින් එක එනවා ඉස්සරහට. ඒක වර්තමානයේ තුල නවත්තනවා. එතකොට රූපේ තියෙනවා. ඉන්න තැනත් පේනවා. රණ දෙරුවත් මතක් වෙනවා. අන්න ඒ රූපෙට අදාළව රෙකෝඩින් එකක් තියෙනවා. ඒ කියන්නේ විස්තර වාර්තාවක් තියෙනවා. නේද? ඔන්න ඔය විස්තර වාර්තාවක් තමයි හැම වෙලාවෙම සිතේ සකස් වෙන්නේ. එතකොට ඔය උමම සකස් වෙන බව තමුන්ට තේරීම තේරුම් යාමත් ලොකු දියුණුවක්. දැන් ඔයගලන්ට ඔයගලගේ ආම්බුකේ මුහුණ නමක් වුණොත් ඉම ඉන්නවද නැද රූපේ? නැකල් ඉන්නවනේ. එතකොට එයාට අදාළ මේ විස්තර වාර්තා වෙනවනේ. ඒක මොකද්ද? ඒක මොකද්ද? ඒකට කියන නම මොකද්ද? අම්මෝ දැන් බර බර වටින හිටි පාටි පංජෝ පදානස් ගන්නෙමි ඥානි ගගයි ඉන්නේ. ඔබ මොකද? ආ අන්න පංජෝ පදානස් ගන්නෙ. ජීවිතේට දැක්කේ නෑනේ ඔබ. මහා විශාල කෙරුම්ට අරවාගේ කියු කිය හිටියේ නේද? අර අර සම්තුරාගේ ළඟට ගියේ දියුණුවකට අවුරුදු 16ක් වැඩ කරන්නේ. ආ යා රාරුණාද උතන? අනේ නෑ මම මේ වාට්ලා ඉන්නවා මෑනින්න. දැක්කා නේද මගේ රෙකෝඩින් එක හරියට වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒ රෙකෝඩින් එකේ ආවි අර අතීතේක. එතෙන්. ඒ අතීතේක ඇවිල්ලා ඒ ඔයා ඒ දැක්කේ යා විදිහට දැක්කේ. ඒක නම් හොඳයි එතන දැක්කම. දැක්කද? එතකොට හැම කෙනෙකුටම ක්‍රියාත්මක වෙන්නේ මේ මම කිව්ව දේ තමයි. එතකොට මට ඒ දැන් ඔයගලන්ට සමන් කිව්වා මේ සමන් කෙනෙක් ඉපදුනා වගේ මගේ අතීතයේ තිබුණ රෙකෝඩින් එක තමයි අතන හිටියේ. හරියට. එතකොට ඒ රෙකෝඩින් එක තමයි මම කිව්වේ. මොකද එයා රාජ්‍ය උපදේශක කන්දගේ රෝම එලි කතා කරා. ඒකයි මම බැලුවේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැක්කද? මෙන්න මේව තමයි තේරුම් ගන්න ඕන. මේකේ මොකෙක්වත් නැහැ. මෙන්න මේක ලස්සන කතන්දරයක් අපයි. ඔහුවක් කියලා හිතෙන්නේ නැති විදියට ලස්සනට මේක සකස් කරලා පෙන්නනවා කියන්නේ. එතකොට මේ සිතයි ගතයි එකතු වෙලා ලෝකයක් හදලා ඒක තුල කර්ම සකස් කර කර සිත දිගින් දිගට යන කතන්දරයක් තමයි තියෙන්නේ. එතකොට දිගින් දිගට යන්න වෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි මෙන්න මේ කතන්දරයේ තුල කර්ම සකස් වීමක් වෙනවා. මේ බාහිරයට ගිහිල්ලා මේ කර්ම සකස් වීමක් වෙනවා. තව ඉස්සරහට යන්න අවශ්‍ය කරන විදිහ කර්ම සකස් වෙනවා. අන්න ඒක නවත්තන්න කියලායි කිව්වේ. එතකොට ඒක නවත්තන තැන තමයි දැනට ඔය හිතේ සිද්ධ වෙන තැනම බලන්න කියලා කිව්වේ. එතකොට ඔයගලට හොය හොය ඉන්න ඕනේ නැහැ. මේ බෑන් පුතන පුතනද කියලා හොය හොය ඉන්න ඕනේ නැහැ. ඒ තියෙන තැනටම තමයි මේ කියන්නේ. අන්න උතන බලන්න. ඒකයි ඒකේ වටිනාකම ඔයගලට. ඔයගලට ඒකේදී රැවටීමක් වෙන්නේ නැහැ. ඔයගලගේ අතුලන්නේ ඔයගලගේ මේ කියන විදිහට ගිහිල්ලා බැලුවොත් මම මේ කියන තැන 10 දැනෙන තැන තමයි මේ බලන්න කියලා කියන්නේ. එහෙනම් තේරුණාද? එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ අන්න ඒකට. අම්මා කිව්වම අම්මගේ රූපේ, තාත්තා කිව්වම තාත්තගේ රූපේ. රූපෙ විතරක් නෙමෙයි. ඒ රූපෙට අදාළව සම්පූර්ණ විස්තරයක්. එතකොට රූපය, ඔය සකස් වෙන රූපය, චිත්ත රූපය, සිතේ හටගන්න රූපය. ඕක බුද්ධාත්මකව පෙනෙනවා කියන්නේ. ඕක අම්මවත්, තාත්තවත්, අයියවත්, අක්කවත්, මල්ලිවත් මොකෙක් වන්නේ නෙමෙයි ඕක මොකද්ද? පෙන පිළක් කියනවා. ඒක ඕකට සම්බන්ධව හැදෙන සියලු වාර්තා ඇලෙනව නම් ගැටෙනව නම් මුලා වෙනව නම් ඒක මොකද කිව්වේ? දියමු මුලා කිව්වා. රූපෙට ඇලීම දියමු මුලා කිව්වා. වටිනවද? දියමු මුලා. තියෙනවද?
එතකොට ඔය රූපය පිළිබඳව ඇත්තේම අවල දෙන කතන්දර ලස්සනයි මහතයි උසයි ආදි වශයෙන් කියන ඒවා. එතකොට පහයෙම නරඹන්නේ රූප කිව්වම එතන කෑමක් නම් ඒ විදිහට කවුරු හරි කියපු දෙයක් නම් ඒ විදිහට අහල දැනගත් දෙයක් නම් පොතක් බලලා කරා නම් ඒ විදිහට මේ පහෙන්ම ගන්නා වූ අරමුණු වලින් තමු ලැබෙන රූප ඒ රූප වෙන පිටක් ඒ රූප නිසා ඒ දැනුම නිසා ඒ සම්බන්ධ වෙන හැම එකක්ම ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලා වීමක් වෙන්න දෙයක් එතන නැහැ. නමුත් එහෙම දෙයක් ඇති කරනවා අර වෙන පිටක උඩට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා මුලා වීම කොහොමවත් තියෙනවා. දැන් වෙන පිටටයි මේ ඇලුනේ. තොර පේන පිට ගැනයි මේ ලස්සනයි වැතයි හරි මේ හරිම රසයි හරිම සිහිඳුයි සුමුදුයි ගගා මේ කිව්වේ පාටද පේන පිට. දැන් පේන පිටට මෙහිම හද හද දෙන එක බුදුආශ්‍රම මේ ගෝතලා හදන කතන්දරේ සංස්කරණය කරන කතන්දරේ හේරදා කට ගන්නෝ වගේ. ඒ කියන්නේ කි පොකුත් නැහැ කියලා. හරි නේද? දැන් පෙන පිටට අර ඒ සිතෙන් හදන ඒ සියලුම සිතුවිලි ස්වභාවයන් එකක්වත් ඒ පෙන පිටේ ගෑවෙනවද? නෑනේ. ඒවා එතකොට ඒ දේවල් තුලින් තමුන්ට කිසිම වැඩක් සිද්ධ වෙනවද? නෑ. ඒකට ඇලෙන්නවත් ගැටෙන්නවත් උලා වෙන්නවත් දෙයක් තියේද? නෑනේ. ඉතින් අන්න ඒක තමයි මේ තේරුම් ගන්න කියලා කිව්වේ. හැබැයි ඒක එහෙම වුණාට එහෙම හදලා දෙන දෙයට තණ්හාවේ බැඳී යන. ඒකට දැන් ඒක තුල ඇලුන නම් ඇලෙන්න අවශ්‍ය කරන ඒ ඇලීම වැඩි කරන විදිහේ ලෝභ සිතුවිලියකට එකතු වෙනවා. ඒක ගැටීමක් නම් උනේ ඒකට අදාළව ද්වේෂ සිතුවිලි එකතු වෙනවා. මෝහය කොහොමද තියෙන්නේ? ඒක හාරි හාරි මගේ පුතා මගේ බෑන මගේ මහත්තයා මගේ ගෙදර මගේ දේවල් මගේ ඇඳුම එහෙම එහෙම හැම එකම මගේ මට අයිති කියලා හදලා දෙනවා. එතකොට අන්නේ දෙන එකට තමයි අපි ඒක තුල තමයි මේ ඉන්න කැමැත්තක් තියෙන්නේ. උපාදානය කියලා කිව්වේ ඒක. ඒකේ ඉන්න කැමැති. ඒකේ ජීවත් වෙන්න කැමැති. ඒ සිතෙන් අයින් වෙන්න කැමැති නැහැ. මේ දැන් පිට රූපෙට නෙමෙයි දැන් මේ ඇතුළ රූපෙට. ඊට පස්සේ ඉමින් අර රූපේ දෙලිම අර රූපිට අදාළ බාහිර රූපෙ මේකට ගැට ගහගන්න. එතකොට අර මගේ ගම මම තම මට අයිති ගම වැඩි වෙනවා නේ. ඊට පස්සේ ඒක හොයාගෙන යන්න බැරි. එතකොට ඒක එළියේ හොයාගෙන ගියා මේකට අයිතියක් අර අයිතිය තියෙන අර ඇලීමක් නැණ ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න යනවා. ගැටීමක් නැමුනේ ඒ අයිතිය අර ක්‍රියාත්මක කරන්න. ඇලිමන්නයි රකින්න යනෝ අරන් යනෝ අල්මාරිය දානෝ අරේ දානෝ මේ නේද? දොර වහනවා බලනවා අත ගන්නවා ඔන්න ඉතින් ඇලිමක් ගැටීමක් නක් වෛරේ ක්‍රෝධී ඊර්ෂ්‍යාව ඉතින් ඉවරයක් නැහැ. ඒ සිතුවිලිත් එක්ක අරකට එක්ක සම්බන්ධ වෙනවා. එතකොට කියන විදිහ තරහක් නම් ආවේ ඕක මගේ මලකිටවත් එපා ඕක මම දකින්නවත් කැමති නැහැ. දැන් මේ මොකද්ද මේ අයිතිය? මේ සිතේ ගොඩ නැගුණු එකට දැන් මේ අයිතියක් දෙන්නේ. මම යන්නේ නැහැ උගේ මල ගමටවත්. මට වැඩක් නැහැ උකු. මොන්න දැන් අයිතිය. දැක්කනේ. එතකොට එහෙම නේද ඔය එන්නේ නැත්තේ. තරහ වෙනවා කියන්නේ ඒක නේද ඔය? මේ අයිතියක් හදලා මෙන්නුව මෙහෙමයි මේක බෑ මෙතන ස්ථිර කරාය. අර නේදවත් එපා. මම තරහයි ඇත්තේ. මට උකු එපා. මම කතා කරන්නේ නැහැ. මට ඔය ඇඳුම එපා. මම ඔය ඇඳුමට දකින්නවත් ආස නැහැ. කෑමක් නම් අපෝ එපා. මට කවදාවත් එපා. අන්නේ කවදාවත් එපා කියන අයිතිය රැකගෙන ඉන්නවා. එතකොට අයිතියක් කියන එක මේ සිතේ ඒ අයිතිය කියන වචනේ අර්ථය හරි ගැඹුරුයි එතන. අර වේදනා කියන එකට මේ අයිතියක් නැලීම ගැටීම කියන තැනයි මේ අයිතියක් හදාගන්නේ. ඒ අයිතියටයි අර මසුරුකමක් ආවේ. ඒ කියන්නේ ඒක දිගටම පවත්වන විදිහේ සිතුවිලි සංහාදික සිතුවිලි ඒකට එකතු කරනවා. ඒක උපාදාන කිරීම තමයි ඒක තුළ දිගටම ජීවත් වෙනවා කියන එක තමයි අර තරහ සිතක් ආව මේක තුළ දිගින් දිගට ඉන්නේක. එතකොට එයා ඒක අලුත් කරනවා. දැක්කොත් අලුත් වෙනවා. හඬක් ඇහුනොත් අලුත් වෙනවා. කවුරු හරි ඒ ගැන කිව්වොත් අලුත් වෙනවා. එහෙම නේද?
එතකොට ඇලීමත් එහෙමයි. එකෙම අලෝකත්වයේ තමයි ඔගොල්ලෝ කියන්නේ අපිට දරුවෝ ඉන්නවා මහත්වයේ ඉන්නවා ගේවදුරුවා. දැන් මේක වර්ධවාද යොමු කරන්නේ මම එළියේම ගැන නෙමෙයි මේ කියන්නේ. ඇතුලේ. ඇතුලේ වෙ ඉන්නවා ඉන්නවා කියන කෑල්ල අතහැරියොතින් එළියේම පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. සතර පායට නොවැටි පරිහරණය කරන්න පුළුවන්. ඒ කතන්දරේ නොදකෝ පරිහරණය කරන්න කියති අනිපාණික සතර අපායට වැටෙන විදියට තමයි ඔගොල්ලෝ පරිහරණය කරන්නේ එහෙමද මගේ දරුව සතර අපායට එහෙම නේද දැන් ඔයගලට ඔය අත්දැකීම ඇති මම කියන දේ තුල ගැඹුරු අර්ථය ඔයගලට හොයාගන්න පුළුවන් මේ මමෙක් වෙලා අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා පුතෙක් වෙලා දුවෙක් වෙලා මේ එක එක රාමු තුල කර්ම සකස් වෙන විදිය. ඕක තමයි දකින්න කියලා කිව්වේ. එතකොට ඕක දැකීම තුලින් දැන් අන්න බලන්න එතන දැන් අර ඒ මට කියන්න ඕනුනේ අතන අර ඒ සිතේ ඒ ගොඩ නැගුණු දේ දැන් එතන සංස්කරණය කරාම පංච උපාදාන ස්කන්ධ ස්වභාවය දැන් ඔයගලට පංච උපාදාන ස්කන්ධ ගැන ප්‍රශ්නයක් තියෙන බෑ. ඇයි? දැන් පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද කියලා තේරෙනවද? මොකද්ද පංච උපාදාන ස්කන්ධ කියන්නේ? පංච උපාදාන ස්කන්ධයක් නැත්තම් පඤ්ඤාවක් ඇති වෙනවද? ඇයි නැහැ කියන්නේ? පංච උපාදාන ස්කන්ධයක් නැත්තම් තණ්හාවක් තියෙනවද? නැහැ. ඇයි නැත්තේ? දැනුමෙන් නෙමෙයි කියන්න ඕන දැන් තමන්ට වෙන සිද්ධීත් එකයි කියන්න ඕන මේකට උත්තරේ. දැන් පංච උපාදාන ස්කන්ධය කියන එක දන්නව නම් කියන්න පුළුවන් උත්තරේ. හා? ඕ අරමුණක් නැහැ පංච උපාදාන ස්කන්ධය කියන්නේ අරමුණක් එක්ක අරමුණ පිළිබඳව දුමු විස්තරේ. තණ්හාවක් ඇති වෙන විදියට අරමුණක් එක්ක සකස් කරපු විදිය. එතකොට අර පංච උපාදාන ස්කන්ධයක් නැත්තම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඇයි? තණ්හාවක් ඇති වෙන්න ඕන කරන බඩු තියෙන්න ඕන. එතකොට රූපයක් කියන එකත් එක්ක පංච උපාදාන ස්කන්ධයක් ගොඩ නැගෙනවා හැම වෙලාවෙම. පංච උපාදාන ස්කන්ධයක් කියන්නේ යම් රූපයක් එක්ක යම් ඒකට අරමුණක් කියලා කියන අරමුණක් එක්ක ඒ අරමුණ තනියම අරහට ගන්න නැහැ. ඒ අරමුණ පිළිබඳ විස්තරයකුත් ගොඩ නැගෙනවා. නාම රූප කියලා කියන්නේ ඒකයි. ලොකු ලොකු වචන දාන්නේ නැහැ. ඉතින් මම මේ කිව්වේ ඉතින් අර සමහර කියනෝනේ ලොකු ලොකු වචන බරබර වචන දාන්න. ඉතින් බරබර වචන දැනගත්තට වැඩක් නැහැ. ඒක Taman තුල කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය හැමදාම කියවනෝ 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 ඒ වාට මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ නේද Taman තුල. එතකොට දැන් සම්මුඛ පැහැදිලිව ඒක හරි තේරෙන්න යන්න ඕන පංච උපාදාන ස්කන්ධය කියන්නේ හැම වෙලාවෙම සිතේ ගොඩ නැගිච්ච රූපයක් එක්ක ගොඩ නැගෙන ඒ පිළිබඳ විස්තරය. හැබැයි ඔයගලන්ට පංච උපාදාන ස්කන්ධයක් වෙනමක දකින්න හැකියාවක් නැහැ. ඒක දකින්නේ ඔයගලන් හැම වෙලාවෙම සංහාවක් එක්ක උපාදාන වෙලා තමයි ඔයගොලු දකින්නේ. ඒකයි ඔයගොලු කියන්නේ අපිට නිවන් දකින්න බැහැ. ඉතින් අපිට දරුවෝ ඉන්න ඕනේ. මේ ගෙවදුරවත් දිනෝ රසාවක් දිනෝ අපිට මේ අර ප්‍රශ්න දිනෝ මේ ප්‍රශ්න දිනෝ ඒ නිසා අපිට නිවන් දකින්න විදියක් නැහැ කියන්නේ අන්නර පංච උපාදාන ස්කන්ධයට තණ්හාවෙන් බැඳිලා උපාදාන වෙච්ච තැනයි ඔයගොල්ලෝ මේක දකින්නේ. ඒ නිසා ඔයගලන්ට ඒක බොරුවක් කියලා තේරෙන්නේ නැහැ. එතකොට එතනදී ඒ තණ්හාව එහෙම ක්‍රියාත්මක වෙනකොට කෙලින්ම අතන බාහිර රූපෙත් මේකට ගැට ගහලා ඉවරයි. ඒ නිසා ඔයගලන්ට හිතෙන්නේ ඔයගොල්ලෝ කතා කරන්නේ බාහිර රූපෙ දිහා බලන්න. අපිට මේක දාලා යන්න බෑ කියලා. ඔගොල්ලෝ චිත්ත රූපේ ගැන හරියටම දැකලා කතා කරනවා නම් ඔගොල්ලෝ කියන්නේ මේ නිවන් දකින්න අමාරුවක් නැහැ නේ ඉතින් පුළුවන් නේ කියලා. අර මෙයා කිව්වා වගේ අපි උත්සාහ කරලා බලමු කියලා. ඒ වගේ බෝල් කතා කියන්නේ. අයියෝ මොකද මේ චිත්ත රූපේ අදාරින්න නේදියේ? අන්න එහෙමයි කියන්නේ. ඔගොල්ලෝ කියන්නේ ප්‍රොස් බලනවා මේ උත්සාහ කරනවා මෑණියෝ මේ බුදු අම්මෝ මේ චිත්ත
සිද්ධ රූපේ බලන්න ඔච්චර උත්සාහ කරන්න ඕනද? බුදුහාමුදුරුවෝ වැඩ පිළක් තියෙන්නේ නැද්ද එක? ඒක බලාගන්න මේ බැරි ඇයි? බැරි මොකද්ද? බාහිර රූපේ. ඒක බලා කියන්නේ මේ උත්සාහ කරන්න කියන. වෙනස තේරෙනවද? කොතනද ඉන්නේ කියලා? එතකොට දැන් තේරෙනවද චිත්ත රූපයක් තෝරගන්න හැටි? චිත්ත රූපයක් නැත්නම් වෙන මොකුත් නැහැ. සිතක් නැහැ. බලන්න අම්මා කියන රූපේ නැත්තම් හිතේ අම්මෙක් ඉන්නවද? නැද්ද? එතකොට අම්ම නැහැ. අම්ම නැහැ. නමගන්න අම්මා. අර අරවට කටවත් අරින්න බෑ ගංගන්නේ අර වාසන්තට අර ජයවතිට. උත්තරයක්වත් දෙන්න බෑ. ඉතින් කොහොමද නිවන් අපි? උත්තර කටාර වල හැදුවා බෑ ඔකේ අරවට. ඔව් එතකොට අම්මා කියන ඒ ඔක්කොම කෙලෙස් මතුවෙන්නේ අම්මා කියන රූපයක් හිතේ හටගත්තොත් විතරයි. හටගන්න වෙලාවට විතරයි. දරුවා කියන එකක් උගලන්ට බාහිරේ දරුවෙක් මතක් වෙන්නේ ඇතුලේ එහෙම සකස් වුණ වෙලාවට විතරයි. ඉතින් එහෙම හැම වෙලාවෙම සකස් වෙනවා නම් හැම වෙලාවෙම දරුවෙක් ඉන්නවද නැද්ද? ඒ මගුල තමයි මේ අතාරින්න කියලා කියන්නේ. මොන මගුලද? එළිය තියෙන මගුලද? සකස්. ඒක දරුවෙක් විදියට හිතලා නෙමෙයි ආ සකස් කර එක දිහා බලන්න ඕන. සකස් වීමක්. ඒ රූපෙට ඒ රූපෙ විග්‍රහ කරන්න යන්න එපා. ඒකත් එක්ක දුඩමළු වෙන්න එපා. දරුවා මෙහෙමයි හරමයි ඉතින් මේකේ මේ පිළ වැඩන්නේ නැහැ නේ දරුවෝ කියලා જાතියක් නැහැ නේ ඉතින් එහෙම කරන්නේ කියොත් මේක කරන්න බෑ. එන්ටර් නම් විදර්ශනාම විවරදුවම කරගන්න හැටි මේකේ. එතකොට ඕගොල්ලෝ චිත්ත රූපය දකින්නේ හැම වෙලාවෙම කෙලෙස් එක කලවම් වුණු චිත්ත රූපයයි ඕගොල්ලෝ දකින්නේ. ඒකයි ඔයගලන්ට ඒක අතහරින්න බෑ කියන එක එන්නේ. අමාරු එකක් එන්නේ. ඒක නිසා අපි ඒ සකස් වෙන එකට බැදී යන ස්වභාවයේ කෙලෙස් තමයි අපි අතහරින්නේ. අතහැරීම කියලා කියන්නේ ඒක දැක්ක. හැකියි නොතුනේ ඒක නිරෝධ වෙනවා. ඒකේ ප්‍රභේද තියෙනවා. සමහර වෙලෙම නිකම්ම නිරෝධ වෙනවා. සමහර වෙලෙම වෙන්නේ නැහැ. නමුත් සමුදුට ඒක දිගින් දිගටම පුරුදු වෙන්න ඕන කරලා. එතකොට ඔයාලට මේ බාහිර රූපත් එක්ක ගනුදෙනු කරන්න ලේසි වෙනවා. හැම වෙලාවෙම ඉඳ හැම වෙලාවෙම ටයිම් ටේබල් එකක් හදන්න. හරි? මේ වැඩේ කර කර ඉන්න ගමන් ටයිම් ටේබල් එකක් හදන්න ආරම්භ කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අතින්ටත් ගන්න ඕනේ, මෙතෙන්ටත් ගන්න ඕනේ. අන්න ඒක ගැනයි මේ කතා කරන්නේ. ඒක දකින්න. ඒක දැක්කම ඒක අතෑරේ. කරන්න ඕනේ දේ කරනවා. දැන් අපි හිතමු බැංකුවට යන්න ඕනේ කියලා. දැන් නාන ගමන් බැංකුවට යන්න ඕනේ කියලා එකක් එක. එතකොට ඒ අන්න ඒක දකින්න ඕන.